සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔය සියලු දෙනාටම. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා Deep Cinemax YouTube channel එකට. ඉතින් යාළුවනේ ගිය සතියේ මම ඔයාලට ලස්සනම ලස්සන මලයාලම් movie එකක සිංහල review එකක් දුන්නා. ඔයාලා ගොඩක් අය බලලා තිබ්බා. ඉතින් ඔයාලගේ ඉල්ලීමත් මගේ උද්‍යෝගයක් නිසා මම මේ ඉරිදා හැම සෑම ඉරිදාවකම දෙන පොරොන්දුව මත මේ ඉරිදා ඔයාලට ලස්සනම ලස්සන romantic තෙලිගු movie එකක review එකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ මූවී එකේ නම තමයි ද ෆැමිලි ස්ටාර්. ඔයාලා පේනවා ඒක දැන්ට රිලීස් කරලා දවස් අප්‍රේල් මාසේ 4 වෙනිදා රිලීස් කරලා 5 වෙනිදා රිලීස් කරලා තින්නේ. ඉතින් ඒකේ රඟපාන නළුවා නිලිය තමයි ඔයාලට මේ පෙන්වන්නේ විජේ දේවකොණ්ඩයි. ඊට පස්සේ මෙන්න මේ නිලියයි. ඉතින් අපි වැඩි කතා වුණ නැහැ. මේ ෆිල්ම් ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මම ඔයාලට දෙන්න. මොකද ෆිල්ම් මූවී එක බලන්න කලින් පොඩ්ඩක් ඒකේ වගතුව ටිකක් දැනගන්න බෑ. මේකේ IMDb දර්ශකය 5.1ක් තියෙනවා. ඊට පස්සේ මේක රිලීස් කළා තියෙන අප්‍රේල් 6 වෙනිදා. ඊට පස්සේ මේකේ බොක්ස් ඔෆිස් වාර්තාව ඉන්දිය කෝටි 19යි ගණක් තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එකේ ඉතින් ඉමේජස් ටිකක් මම ඔබට පෙන්නන්නම්. ඒ කියන්නේ ඇත්තට මේ දවස්වල මේක දකුණු ඉන්දියාවේ ගොඩක් ෆේමස් ෆිල්ම් එකක්. අලුත්ම රිලීස් වෙච්ච. ඉතින් ඒ හින්දා තමයි මේ ෆිල්ම් එක දෙන්න හිතුවේ. ඔයාලට මේ YouTube එකේ මේක ට්‍රේස් එක බලා ගන්න පුළුවන්. අපි වැඩි කතා වුණේ අපි මූවි එකට ගිහිල්ලා ලස්සන රිවිව් එකක් මේ මූවි එකේ අග සිට මුලට ලස්සන රිවිව් එකක් මම ඔයාලට දෙන්න සිංහලෙන්. ඉතින් යාළුවනේ එහෙනම් අපි Deep Cinemax ආකාරයට සරලව මේ සිංහල රිවිව් එක රසවිඳිමු. කියවීමට එහාගිය හිතගත් ආශාදීය සුපිරිම එක්ස්පීරියන්ස් අත්දැකීම Deep Cinemax. යාළුවනේ මුලින්ම මූවි එක ආරම්භ වෙනකොටම මේ මූවි එකේ ඉන්න ප්‍රධාන නළුවා, ඒ කියන්නේ ගෝවර්ධන්. ගෝවර්ධන් කියන්නේ සාමාන්‍ය පවුලක උත්සාහවන්ත තරුණෙක්. ඒ කියන්නේ ගෝවර්ධන්ට ආදරය ගැන හිතන්න වෙලාවක් නැහැ. මොකද එයාලගේ තාත්තා නැහැ. එතකොට අම්මා ඉන්නවා. එතකොට එයාලගේ පවුලේ ප්‍රශ්න තියෙනවා. ඉතින් එයාලගේ මුළු පවුලේම බර කරකර ගන්න මේ ගෝවර්ධන්. ඒ කියන්නේ සාමාන්‍ය ඉන්දියාවේ ආධාර කාඩ් එක කියලා ගන්න මේ කාඩ් එක තමයි රජයෙන් බඩු දෙන්නේ. අපි අර රටේ අපේ දෙනවා වගේ. එතකොට මේ දැන් ගෝවර්ධන්ගේ පවුලේ ඉන්නවා 7 දෙනෙක් ළමයි. ඒ කට්ටිය අයියාගේ මේ වයිෆ්. එතකොට ඒ වගේ පවුලේ ගොඩක් ඉන්න විස්තෘත පවුලක්. ඉතින් ගෝවර්ධන් තමයි මේ පවුලේ හැම දිනාම බලාගන්න. ඉතින් බලාගත්තේ දැන් ගෝ මේ පෙන්වන්නේ මේ ෆිල්ම් මූවි එකේ ආරම්භයෙන් පෙන්වන්නේ ගෝවර්ධන් කොහොමද අනිත් පවුල් වල කාන්තාවන් කරන කාර්යයන් පවා ගෝවර්ධන් කරනවා. මොකද එයාගේ පවුල එයාලගේ ආච්චි ඉන්නවා, ගෝවර්ධන්ගේ ආච්චි ඉන්නවා. ආච්චි, එතකොට අයියාගේ පවුල, ඊට පස්සේ ඒ ළමයි බලාගන්නේ ගෝවර්ධන් තමයි. ඉතින් මේ වගේ ඉතින් එදිනෙදා ඒ පවුල රැක ගැනීම සඳහා කරන වැඩවලදී ගෝවර්ධන්ට කැමති කාන්තාවන් ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ගෝවර්ධන් ලස්සන තරුණියක්. ඉතින් අහල පාල ඉන්න තරුණියන් ගෝවර්ධන්ට ලයින් එක දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ගෝවර්ධන් පවුල ගැන විතරයි හිතන්නේ. මේ ඉන්නේ ගෝවර්ධන්ගේ ආච්චි. ගෝවර්ධන්ගේ ආච්චි ගෝවර්ධන්ට ගොඩක් ආදරෙයි. ඒ වගේම ආච්චිට ඇත්තටම ඉදිරිය ගැන හිතලා වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙන හොඳ ආච්චි කෙනෙක්. ඉතින් මේ ගෝවර්ධන් ජොබ් එකක් කරනවා. සාමාන්‍යයෙන් මාස 30,000ක පඩියක් ලැබෙන ජොබ් එකක් තමයි කරන්නේ ගෝවර්ධන්. මේ ගෝවර්ධන් මේ ෆිල්ම් එකේ තැන්පෙන්නන්නේ, ඒ කියන්නේ ගෝවර්ධන්ට තෙල් ගහ ගන්නවත්, ඒ කියන්නේ මූල්‍යමය වත්කම නැහැ. මොකද ඒ සල්ලි පවා ගෝවර්ධන් කරන්නේ තමගේ පවුලට වීදම් කරලා පවුල හොඳින් තියාගන්න එක තමයි බලන්නේ. ඉතින් ගෝවර්ධන් හැමදාම කරන්නේ සෙට් එකට ගිහිල්ලා රුපියල් 25ක, ඒ කියන්නේ ඉන්දියන් රුපියල් 25ක තෙල් ගහගෙන තමයි යන්නේ. එතකොට යන්නයි එන්නයි ඒක යන්න, ඒ කියන්නේ එයා තෙල් ගහගත්තත් සාමාන්‍ය වාහනේ කිල්ලා රෙම්මින් ගිහිල්ලා එනකොටත් ඒ තෙල් පොඩ්ඩෙන් ඇවිල්ලා තමයි යන්නේ. ඉතින් මෙතනින් මූවි එකෙන් පෙන්නන්නේ කුඩක් ආර්ථික අපහසුතාව මැද ඒ තරුණේ කොහොමද මධ්‍යම පාන්දරේ තරුණෙක් තමගේ මුළු පවුලම ඉදිරියට රැගෙන යන්නේ කියලා.
මේ පෙන්නන්නේ ගෝදන්ගේ ඔෆිස් එකේ සාමාන්‍ය ගෝදන් කියන්නේ කාගේ තිත් ගත්තා ගත්ත පුද්ගලයා තරුණයෙක්. ඉතින් ගෝදන්ට තමාගේ පැත්තෙන් ආදරය කරන එක කාන්තාවක් ඉන්නවා මේ කම්පැනි එකේ. ඒත් මේ ගෝදන්ගේ පවුලේ ගෝදන්ගේ ඉන්ටෙන්ෂන් එක එයාගේ පවුල අය බලා ගන්න ගමන් තරුණියක් කැමති වුණොත් විතරයි. ඉතින් මේ කාන්තාව එහෙම පවුල බලා ගන්න කැමති නැහැ. ගෝදන් විතරක් ඉල්ලන නිසා ගෝදන් මේ කාන්තාවට කැමති නැහැ. ඒනට ඉතින් අර ඒ කාන්තාව තාමත් බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ පෙන්නන්නේ ඉතින් අර ඒ කාන්තාව ඔෆිස් එකේ ඉන්නකොට ඉතින් ගෝදන්ගේ පස්සෙන් එනවා. ගෝදන් අයියා මට කැමති නැත්කයි, අයියා මට ආදරේ කරන්න බැරි, අයියා මාත් කසාද බඳින්න බැරි අහනකොට ගෝදන්ගෙන් මේ කාන්තාවට උත්තර දෙන්නේ, ඔයාට මගේ පවුලේ කට්ටිය බාර ගන්න බෑ කිව්වා. ඉතින් ඔයාලගේ මට පවුලේ කට්ටියත් එක්ක ඉන්න බෑ කියනවා. ඉතින් ඔයාට එහෙම කැමති වෙන මට හේතුවක් නැහැ. මොකද මට මගේ පළමු තැන මගේ පවුලට. ඉතින් ඒ හින්දා මගේ පවුලත් බලා ඉන්න පුළුවන් නම් විතරක්වත් කැමති කියලා තමයි කියන්නේ. මේ පෙන්නන්නේ ඉතින් ගෝදම් ගෙදර වැඩ කරගන්න, ඒ කියන්නේ පවුලේ හැම ඒ කියන්නේ කඩෙන් බඩු ගන්න ගියත් ගෝදම් තමයි බඩු ගන්නේ. මොකද ගෝදම් තමයි මුදල් පාර පාලනය කරන ගෝදම්ගේ පඩියේ. ඉතින් ගෝදම් දැන් මේ ගිහිල්ලා අපේ ලංකාවේ සතොස කියන වගේ ඒ කියන්නේ පුච්චිටියකට ගිහිල්ලා පරීක්ෂාකාරීව බඩු ගන්න අවස්ථාවක්. ඒ කියන්නේ ඉතින් සල්ලි මැනේජ් කරගෙන ඒ විදිහට ගන්න අවස්ථාවක්. ඉතින් මේ පෙන්නන්නේ ගෝදන්ගේ අයියා ගෝදන් එක්ක තියෙන තරහක් තියෙනවා. ඒක අපි දන්නේ අපි ඉදිරි බලන මොකද්ද කියලා. ඒ තරහින්ද ගෝදන්ගෙත් එක්ක තියෙන තරහ නිසා අයියා හැමදාම බොනවා. ඉතින් එනට ගෝදන් අයියා බලාගෙන ඉන්න ඒ බාර් එකේ බිලත් ගෙවලා ඒ වගේ මේ ප්‍රශ්නයක් යනවා එක පැත්තකින්. මේනේ ගෝදන්ගේ ආච්චි ගෝදන් වැඩට ගිහිල්ලා එනකොට මේ ගෝදන්ගේ කාමරයක් තියෙනවා. මේ ගෝදන් නිදාගන්න ඒ කාමරේ බලනකොට ගෝදන් තත් හොරෙන් ආච්චි කුලියට දීලා කාන්තාවකට. ඉතින් ගෝවන්දන් අහන කවුද මගෙන් අහන්නතුම් මගේ කාමරේ කුලියට දුන්නේ කියලා. එතකොට ආච්චි කියනවා මේ මන්ට කායින්වත් අහන්න ඕනේ මං කාමරේ කුලියට දුන්නා කියලා කියනවා ආච්චිගේ වීදන් සඳහා. මොකද ගෝවන්දන් ආච්චි දුන්නත් වීදන් කරන්න ඒක ප්‍රමාණ බලලා එහෙම තමයි පරීක්ෂාකාරියව තමයි දෙන්නේ. ඉතින් අපි බලමු මේ මූවි එකේ ආච්චිගේ චරිතය ගොඩක්ම ඒ කියන්නේ සාධාරණ කරලා දෙන කියලා ඔයාලට පේනවා ඒ රංගපෑම. දැන් යනවා ගෝවන්දන් කාටද මේ කුලුට දීලා දෙන්නේ කියලා අනිවාර්යෙන් යව බැනලා එළවනවා කියලා හිතන් තමයි යන්නේ. එතකොට තමයි මෙන්න මේකේ නිලිය ඒ කියන්නේ ප්‍රධාන නිලියගේ චරිතය මේ මූවි එකට ඉස්සලාම ඉන්නේ. මේ නිලියගේ නම තමයි ආද්‍යා. ආද්‍යා කියන්නේ කැම්පස් වල අවසාන වසරේ ඉන්න ශිෂ්‍යාවක්. ඉතින් මෙයා කොහොම හරි මේ ගෝදන්ගේ නිවසම කුලියට ගන්න ගොඩක් try කරලා තිනවා. ඒ කියන්නේ ගෝදන්ගේ යාළුවාගෙන් අහලා කොහොමද ගෝදන්ගේ මේ ගෙදර තියෙන ඒ කාමරේ කුලියට ගන්න තමයි මේ ආද්‍ය ගොඩක් plan කරලා තින්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒක මූවි එකේ ඉස්සරට ඇද්දී මම ඔයාලට කියන්නම්. ඉතින් මෙතනදී දැන් ගෝදන් ගිහිල්ලා එයාගේ කාමරේ කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා බලලා කුලියට යාව එළවන්න හදුවා. ඉතින් ආද්‍යාගේ ලක්ෂණයි ඊට පස්සේ මේ වගේ කාන්තාවක් ඒ පිළිම ඒ නිසා කොහොම හරි ගෝවන්දන්ට එහෙම හිත දෙන්නේ නැහැ ආද්‍යාව එලවන්න. ඉතින් කොහොම හරි ආද්‍යා හැසිරෙන විදිහේ අපිට මූවි එක බලන ප්‍රේක්ෂකයන් ඉදිරියේ හිතෙනවා මොකක් හරි ආද්‍යාගේ යටි අරමුණකින් තමයි මේ ගෝවන්දන් ගෙදර නැවතලා ඉන්නේ කියලා. මොකද ගෝවන්දන්ව ඒ කියන්නේ ආද්‍යාගේ පැත්තට නම්ම ගන්න ගොඩක් විදියට හැසිරෙනා වගේ අපිට පේනවා මූවි එක බලද්දී ආද්‍යාගේ. ඉතින් යාළුවනේ අත් බලව මේක මොකද ඉදිරියට වෙන්නේ කියලා. ඉතින් දැන් ගෝවන්දන්ට එහෙම ගැහෙනු අසුරක් ලැබිලත් නැහැ. මේ මොකද ගෝවන්දන්ගේ තියෙන ආකල්ප හේතුවෙන් මොකද එයාගේ පවුල ගැන විතරයි හිතන්නේ. ඉතින් එහෙම ප්‍රශ්න නිසා එහෙම නැති අවස්ථාවක මේ කාන්තා කාරපසින් ගෝවන්දන්ටත් නිකන් අමුත්තක් දැනෙනවා. ඊට පස්සේ කොහොම හරි ගෝවන්දන්ගේ ආද්‍යයක් විස්තර ආගෙන එයා කැම්පස් එකේ ශිෂ්‍යාවක් අරින් මේන් කියලා ඉස්සරහට දැනගන්නවා. ඊට පස්සේ අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කොහමරි දැන් ගෝවන්දන් ගෙදරට ආද්‍යාවා. ඊට පස්සේ දැන් ආද්‍යා ගෝවන්දන් වැඩ කිප වෙලාවේ ආද්‍යාගේ ගෙදර ආච්චි එතකොට නෑනා ඒ කට්ටිය ළමයි ඔක්කොමත් එක්ක මේ කෑම කන්න يعني ඩොමිනියස් එකකට ගිහිල්ලා දිනවා. ඉතින් එතකොට ගෝවන්දන් ඔෆිස් එක වැඩ වෙලා කොහමර ඔෆිස් එක ඉවරලා යන අවස්ථාවක දකින්නවා මේ යාළගේ පවුලේ කට්ටිය යාළගේ පවුලේ කට්ටිය සතුටින් ආද්‍යත් එක්ක දැන් මේ කෑම කනවා හොටල් එකේ. එතකොට ඉතින් මේ ගෝවන්දන් සාමාන්‍යයෙන්
මුදල් එහෙම හරියට මැල්ල කිරලා මැන කරන නිසා ගෝඳේක ප්‍රශ්නයක්. ඊට පස්සේ කොහොමද ගෝඳන් ගෙදර ආවට පස්සේ තමයි අර කට්ටිය මේ දැක්කේන කඩේදි ගෝඳන් ඉන්නවා. ඉතින් මේ ගෝඳන්ට තොරෙන් ගෙදරට එන්න බලපුවාම කොහොම හරි ගෝඳන් කලින් ඇවිල්ලා ඉන්න ගෙදර කට්ටියට සිදි වුණා ගෝඳන්ට අහුවෙන්න. ඉතින් ගෝවන්දන ආදේශරම් මුකුත් කියන්නේ නැහැ. ඒකන මොකද ගෝවන්ද කැමති නැහැ. ඔහම අනුන්ගේ සල්ලි වලින් තමගේ පවුල අය ඒ කියන්නේ ඒ මත යැපෙනවට. ඉතින් කොහොම හරි මේ ගෝවන්දන ආච්චිට උරෝදිනවම ඉඳලා ආද්‍ය යනකන් ඉන්නවා. මොකද ආද්‍යට බැනලා වැඩේ කරුමන්නේ පවුලේ අය තමයි ඒක හදාගන්න ඕනේ. මොකද ආද්‍යගේ සල්ලි නෙවෙයි, ආද්‍ය කියන්නේ ශිෂ්‍යාවක්. ඒක සල්ලි නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා කොහොම පවුලේට සල්ලි නැහැ කියලා දන්නා මොකද ගෝවන්දන් තුන් නැත්නම් එයාට වෙනම සල්ලි ලැබෙන මාර්ගයක් නැහැ. ඉතින් කොමාරි ආද්‍යත් එක්ක කතා කරලා ආද්‍යටින් ගෙදර සතුරු වුණා කියලා ගෝවන්ද විස්තර කරන වර්ග වෙනත් මේ මූවි එකේ. ඉතින් කොමාරි ගෝවන්දට තරහ ගිල හිටියත් ආද්‍යට තරහ පෙන්වන්නේ නැහැ. කොමාරි ආද්‍ය යනකම් ඉඳලා තමගේ පවුලයට කතා කරන්න තමයි ගෝවන්දන් හිතාගෙන ඉන්නේ. කොමාරි දැන් ගෝවන්දන් ආද්‍ය මේ උඩටත් ආද්‍යගේ රූම් එකේ තියෙන එතන ගියට පස්සෙලා ගෝවන්දන් ගෙදර ආච්චිටයි නෑනලා දෙන්නටයි ඔක්කොටම බයිනවා. එහෙම අඳුරන්නේ නැති එක්කෙනෙක් එන්න කිව්ව පළේට එහෙම යනවද? මොකද මේ ඔයාලට සල්ලි නෑනේ. ඉතින් එයාගේ සල්ලි වෙන එහෙම කන්න යන්න එපා. එයා ශිෂ්‍යාවක්. ඉතින් එහෙම කරන්න එපා කියලා ඔක්කොටම බයිනවා. ඊට පස්සේ එයා නීතියක් දානවා. ආය එයාගේ උඩ තට්ටුවට යන්නත් බෑ. ඒ වගේම එයා කිව්ව පළේට කොහෙවත් යන්නත් බෑ කියලා ගෙදර ආයෙත් බයිනවා. ඒ වගේම ආච්චිට බයිනවා. ආච්චි කියන්නේ දැනුමක් තියෙන පුද්ගලෙක් විදිහට ඔය විදිහ කරේ අයි කියලා. එතකොට පිටිපස්සෙන් ආද්‍ය අහගෙන ඉන්නවා. එයා උඩ තට්ටුවට ගිහිල්ලා නැහැ. දොර ගාව ඉඳලා තින්නේ මේ මොකක් හරි පණිඩයක් කියන පල්ලට ආපෙලාප ආද්‍ය දකින්න ගෝවන්දන් හොඳටම ආද්‍යත් එක්ක ගිහිපු එකට දොස් කියනවා එයාගේ ගෙදර ආයට. ඉතින් මෙතනදී ආද්‍යට පොඩ්ඩක් දුකක් හිතෙනවා. මොකද ආද්‍ය එයාගේ හිතේ සතුටින් කරපු දෙයට. මොකද ආද්‍ය දැක්ක එයාගේ පවුලේ වින්න දුක හා ඒ නිසා එයාලා අර කෑම වලට ආසාව ඒවා තියෙනවා කියලා දැක්ක නිසා ඒ ළමයිට එහෙම ඒ වෙනුවෙන් තමයි ආද්‍ය එයා පවුලයට එහෙම දෙයක් කරේ, ට්‍රීට් එකක් දුන්නේ. ඉතින් කොහොම හරි දැන් ගෝවන්දන් පොරොන්දු ගන්න ඔක්කොගෙම ආය ආද්‍යත් එක්ක කනෙක්ෂන් එකක් තියාගන්නයි කියලා මේ ඉදිරියට. ඊට පස්සේ ඉතින් මේක දැන් ආද්‍ය දකිනවා. ඉතින් මේ දැන් ගෝවන්දන් දකිනවා බලනකොට ආද්‍ය පිටිපස්සේ මේ ඔක්කොම අහගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ගෝවන්දන්ට අවුත් මොකද ගෝවන්දන් ආද්‍යට පොඩ්ඩක් ට්‍රයි එකක් දෙන ගමන් ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක මේ වගේ දෙයක් මාට් වුණා පොඩ්ඩක් ගෝවන්දන්ට අවුලක් යනවා. කොහොම හරි දැන් ආච්චිගෙන් අහනවා ආද්‍ය කොවිලෙන් ඉඳන් හිටිය කියලා. එතකොට ආච්චිගෙන මුලේ ඉඳන්ම හිටියා කියලා. එතකොට දැන් ගෝවන්දන් දැනගන්න ආද්‍ය ඒ ඔක්කොම හංගිලා තියෙන්නේ කියලා. පස්සේ ගෝවන්දන් ට්‍රයි එකක් දෙනවා ආද්‍යාව ෂේප් කරගන්න. ඉතින් ආද්‍යගේ කාමරයට ගිහිල්ලා මේ ඒක වාට කියපු දෙයක් නෙමෙයි අපේ පවුලේ අය දැනගන්න ඕනේ ඒක කියලා පොඩි කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ආද්‍ය කියලා දොර වහගෙන ලයිට් ඔෆ් කරගන්නවා. ඉතින් ගෝවන්දන්ට ඉතින් පොඩි අවුලක් යනවා. මොකද ප්‍රශ්නයක් වෙච්ච නිසා අන්තිමේදී උදේ ආද්‍යව ෂේප් කරගන්න කියලා උදු තේකුත් අරගෙන ඇවිල්ලා ආද්‍යර දෙනවා ගෝවන්දන් අතින්ම. ඉතින් ඊට පස්සේ ආද්‍ය බලුම මොකද ට්‍රයි කියලා ආද්‍ය තේක විසික් කරනවා. මල් පැලේට රෝහෙත් දානවා විසික් කරනවා. ඉතින් එතකොට ගෝවන්ද පොඩ අවුල් වෙනවා. ඒ කියන්නේ ආද්‍ය ෂේප් කරගන්න බෑ වගේ තත්ත්වයක් තියෙන නිසා. පස්සේ කොහොම හරි ආද්‍ය කැම්පස් එකට යනකොට ගෝවන්දන් බලන් ඉඳලා එයාගේ බයික් එක යන්න පුළුවන් කියලා ආද්‍යට ආරාධනා කරනවා බයික් යන් කියලා. ඒ ගිහිල්ලත් මේ ආද්‍ය කැමති වෙන්නේ නැහැ. ඉතින් ඊට ගෝවන්දන් ට්‍රයි එකක් දෙනවා. උඩින්ම ආද්‍යව දැන් අර එයාට වෙලා තියෙන තරහෙන් මුදුවා ගන්න. ඒ කියන්නේ එයාත් යාළු වෙලා ඉන්න. මොකද ගෝවන්දන්ගේ පොඩි හිතේ ආදරයක් ආද්‍ය ගැන ඇති වෙලා කියලා මූවි එක බලන අපිට පොඩ්ඩක් තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කොහොම හරි ගෝවන්දන්ගේ වැඩේ අතාරින්නේ ගෝවන් දිගටම යනවා. ඊට පස්සේ ගෝවන්දන් වැඩට යනකොට දකින්නවා ආද්‍ය බස් ස්ටෑන්ඩ් එකේ බස් එකක් යනකම් ඉන්නවා. ඉතින් ගෝවන්දන් කොහොම ට්‍රයි එකක් දීලා ආද්‍යව කැම්පස් එකට බයික් ගිහින් දාන්නම් කියලා ඇහුවත් ආද්‍ය කැමති වෙන්නේ නැහැ. අපි බලමු ආද්‍ය ට්‍රයි එක දීලා කොහොම හරි ගෝවන්දන් කැමති කරගෙන ආද්‍ය කැම්පස් එකෙන් යයිද නැද්ද කියලා. ඉතින් යාළුවනේ මේ මූවි රිවියු එක අතර මම ඔයාලට කියනවා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද මම ඊළඟ ඉරිදත් වීඩියෝ එකක් දානවා. ඒ වගේ සෑම ඉරිදම අලුත්ම මලයාලම්, තෙලිඟු, තමිල් රයි මූවිස් වල රිවියු එකක් මම ලස්සනම ලස්සන රිවියු එකක් දාන නිසා.
ඒවගේ ඩිස්කපෂන් එක මං වස්සප් ගුප් ලිින්ක දාන එක මේ මූවක සම්පූර්ණ මූව එක රික්ස් කණඩුල මගින් එතුකොට ඔයාට එක මගේ Google වස්සප් ඩොකිමටක් විදිර ගඩක් පුළුවන් දයාල ඔන්නවාට පේනවා දැන් තාම ට්‍රයිකත් දෙනවා ගෝන්දන් මේ ආද්‍යාවෙන් සෙට් කර ගන්න කොහොමරයා අන්තිමේදී ආදිය කැමතියෙනවා ගෝන්මට කැම්පසර ගිහින්දාන්න කියලා ඒකට කැමතියෙනවා කොහොමරිඉතින් දෙන්න කැමතිලා දැන් කැම්පස් එකට බයික් එක ගිහින්දාන්න කියලා කියනවා ගෝන්දන් කියෙන හැබැ තෙල් ගන්න ඕන කියලා මොකද ගෝන්දන් කොච්චර කාන්තාවට මේ ඇලුම් කර එයා දන්න එයා ඉන්නේ ආර්ථිකයකින් මේකැන දුරුල ආර්ථිකයක් නිසා මිරි කියලා ඉන්නේ තෙල් ගහනවනම් ගිල්ල මේක දාන්න කියලා පස්සේ කියනවා ගෝන්දම තමයි කියන්නේ ගිහින් දාන්නම් කියලා හැබැයි අන්තිමේ කියනවා තෙල් ගහනවනම් ගිහින් දාන්නම් කියලා ඊට පස්සේ කොහොම හරි ආද්‍යත් කැමති වෙනවා කැමතිලා ඊට පස්සෙලා දෙන්න බයික් යනවා මේ කැම්පස් එකට ගිහින් දාන්න ඉතින් වෙන්දා තෙල් සෙට් එකකින් පොඩි ගානක ගාන ගෝන්දම අද ෆුල් ටැංක් ගහන්න යනකොට හිතනවා ඉතින් කොහොමද මේ මෙයාට මෙච්චර සල්ලියක් හම්බුනේ කියලා මේ තෙල් සෙඩ් එකේ ඇති මේ තෙල් සෙඩ් එකේ තෙල් ගහන මනුස්සයා ඊට පස්සේ ඉතින් ගෝන්දට මලපයිනවා මේ මේ තෙල් සෙඩ් එකේ මෙයා කියන්නේ ඉතින් තෙල් ගහන මනුස්සයා කියන්නේ අර කෙල්ලගෙන් සල්ලි අරගෙන තෙල් ගහ ගන්නවා කියලා ඊට පස්සේ ඉතින් ගෝන්ද පොඩි තරහකුත් යනවා කොහොම හරි ගෝන්දට ඕනි උනේ ආද්‍යාව යාළු කරගන්න එක ඉතින් කොහොම හරි දැන් ගෝන්දුනුයි ආද්‍යා අතර පොඩ්ඩක් ෆ්‍රෙන්ඩ්ෂිප් එක වැඩි වුණා දැන් ඒක තවදුරටත් වැඩි දියුණු කරගන්න ඉතින් ගෝන්දන් එයාගේ නෑනලාගේ මේ අයියාගේ පුතාලත් ආද්‍යත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න ෆුල් ටයි එකක් දෙනවා හැබැයි ඉතින් ඒ ළමයි අර පොරොන්දුනානේ ආය ආද්‍යාව හම්බෙන්නේ නැහැ කියලා ඉතින් ඉන්න පොරොන්දු ඉන්න බෑ කියලා ළමයි දුවනවා ඉතින් ආද්‍යායකින් සෙට් වෙනවා දැන් කොහොම හරි ගෝන්දන් මේ ආද්‍යාව එක්කන් යනවා එයාගේ කම්පැනිට මේ ආද්‍යාගේ කැම්පස් එකට අදාළ පොඩි රිසර්ච් එකක වැඩකට ගෝන්දන් එයා කම්පැනිට එක්කන් යනවා ගෝන්ද වැඩිපුරම ඕනි වෙන්නේ මේ මෙතනදී ගෝවන්දන්ට ඕනි වෙන්නේ මොකද එයාගේ කම්පැනි ඉන්නවා එයාට ආදරය කරන හැබැයි එයාගේ පවුල අතහැරලා ඉන්න කියන කෙල්ලෙක් ඉන්නවා ඒ කෙල්ලට ආද්‍යාව පෙන්වන්න තමයි ගොඩක් මොන ඔන්නවට පේනයි දැන් මූවි එකේ ඒ කියන්නේ පොඩ්ඩක් ගෝවන්දන ඕනට වඩා රංගපෑමක් දානවා අර ඒ කම්පැනින් කාන්තාවට පොඩ්ඩක් රිදෙන්න ඉතින් කොහම හරි දෙන්නගේ දැන් ආදරයක් බවට පරිවර්තනය වෙනවා ඊට පස්සේ වෙලා දෙන්න ඒ කියන්නේ එයාලගේ ආදරේ විඳමින් දවස් කාල ගත වෙනවා කොහම හරි අපි බලමු දැන් මේ මූවි එකේ මොකද වෙන්නේ කියලා අන්න එතකොට තමයි මූවි එකේ හොඳම කෑල්ල එන්නේ ඒ කියන්නේ අපි හිතුවන දැන් මෙච්චර කාල ආදරේ ගැන හිතේදී හිටපු මූවි එක එකපාරටම අනිත් පැත්තට පෙළෙනවා මේ ඇවිල්ලා ගෝන්දගේ අයියා ණයට අරගෙන තිනවා මේ මිනිස්යාගෙන් මේ මිනිස්යාගෙන් දැන් අරන් තිනවා ලක්ෂ 15ක මුදලක් අයියා බොන්න අරන් තින්නේ ඉතින් කොහමද මේ ලක්ෂ 15ක මුදලක් නැහැ පොලියක් නැහැ කියලා මේ මිනිස්යා කියන කොහොම හරි එක ගෙවන්න එහෙම නැත්තම් ඒ නෑනා ඒ කියන්නේ අයියා බදලින් ඉන්න නෑනට කියනවා තනියම එයාගින්න ඒ එයාව ඇවිල්ලා තනියම හම්බෙන්න කියලා ඉතින් මෙතන ඉතින් ඔයාලට අදහස් වෙනවා මේ ආයුතු ලිංගික අපයෝජනයකට තමයි මේ ඉන්න කියන්නේ මේ කියන්නේ මේ නෑනට. ඉතින් ඒකෙන් ඇත්තරම නෑනට ගොඩක් දුක හිතෙනවා. මොකද දැන් එයාගේ මේ මෙතන ගෝවන්දන්ගේ අයියා අතර තරහක් නිසා අයියා බොන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ බීම නවත්තන්නේ නැහැ. ඒ බීමට තමයි මේ 115 මුදලක් මේ තුවක්කල් ගිහිල්ලා තියෙන්නේ. දැන්ට ගෝවන්දන්ගේ අයියා අතර තරහ අවුරුද්දක් විතර වෙනවා. ඒ අවුරුද්දටම බීපු සල්ලි වලට මේ මිනිස්සුන්ගෙන් තමයි සල්ලි අරන් තියෙන්නේ ණයට. දැන් කොහම හරි අයුතු යෝජනා කරා නෑනට ඒ ඇවිල්ලා ඒ පොලිකාරයා කොහම හරි මේක දැන් ඔන්න දැන් ඒ පොලිකාරයා කිව්වනේ නෑනට ඇවිල්ලා සල්ලි නැත්තා නෑනට එන්න කියලා කිව්වා දැන් පොලිකාරයා වල්නකොට මෙන්න නෑනා වීල්ලේක ඇවිල්ලා තියෙනවා ඉතින් එතකොට පොලිකාරයා ඒක ගැන දැන් නෑනා අපේ ගැන පොඩ්ඩක් උන්මාදයටපත් වෙලා කොහම හරි දැන් එයාගේ වැඩ කටයුතු කර කර ඉඳපු අතරමඟ දාලා යන්න හදනකොට බොන්න ගෝන්දන් තමයි එකක් ඇවිල්ලා තින්නේ නෑනව ඒ කියන්නේ මෙතන අනිවාර්යෙන් අර මිනිස්යාගේ හොක්ක තැලෙනවා ඉතින් අපි බලමු මොකද මෙතන වෙන්නේ කියලා හරියටම අනිවාර්යෙන් ඉතින් සාමාන්‍ය තමිල් ඉන්දියන් ෆිල්ම් එක ওই වගේ
පාට්ටයක් අනිවාර්යෙන් තියෙනවා. මෙදින අනිවාර්යෙන් වෙන්නේ ඉතින් මේ මිනිස්යාට මේ පොලිකාරයාට ගෝන්දන් ගහනවා ගහලා ඉවරලා. ඒක මේ පවුලම එක්කන් ඇවිල්ලා තිනවා. හේතුව මම හිතන්නේ මොකද එයා පවුලටම ආදර්ශයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පොඩ්ඩක් අර ළමයිට උනත් ආදර්ශයක් දෙන්නේ මෙන්න මේ වගේ අපේ පවුලෙත් කෙනෙක්ට මේ වගේ දෙයක් වුණොත් අපි මොකද කරන්න කියන ආදර්ශය දෙමින් තමයි මුල් පවුලම ගෙන්නලා එයාලා ඉදිරිපිට මෙයාට ගහන්නේ. ඉතින් මේ පෙන්වන්න ඉතින් අර ගෝවන්දන් ඒ අර පොලිකාරයාට ගහන ටික මම ඒක පොඩ ෆාස්ට් වල පෙන්වනවා. මොකද අපේ මගේ එකම බලාපොරොත්තුව මේ මූවි එකේ මුල සිට අගට ඒක රසය එය ඇයි බැබ්බලා දින රසය වලට දෙන්න. ඉතින් ඒ මෙතනදී මේ කොහොම හරි මෙන්න මේ උගේ ඒ කියන්නේ පොලිකාරයාගේ තක් ගෝලියට ගහලා කොහොම හරි ගෝවන්දන් බය කරනවා. ආයෙ වුණොත් එහෙම ලියවට ලේසි වෙන්නේ. ඒ කියන්නේ වාට අමාරු වුණා වාට අනි ගහනවා වගේ මොකර තරජිනක් කරලා ගෝවන්දන් පොලියත්තක යනවා. ඉතින් මෙතන මේන්ම ප්‍රොබ්ලම් එකලා තින්නේ. ඒ කියන්නේ එයාගේ අයියා බොන එක. ඒ අයියා බොන්නේ හේතුව තමයි ගෝවන්දන් එක්ක තරහක් ඇතිලා දින එක කාලෙක අයියා ජොබ් එකකට ගිහිල්ලා ඒ ජොබ් එකට එච්චර සැටිස්ෆයි නැති ඉන්න අයියා ඇවිල්ලා තිනවා. ඉතින් ගෝවන්දන් ඊට පස්සේ කොහොමද එතන අයියාට කියලා දිනවා ඕම හැමදාම ජොබ් හොය හොය මේ ඉන්න තුන් ඒක ජොබ් එකකට ගිහිල්ලා ඒ ජොබ් එකේ කියන විදියට ඉන්න කියලා. ඒ කියන්නේ අයියා ගොඩක් ඉගෙන ගත්තට ඇල්ලක්. ඉතින් අයියාට ඕනි එයාට අවශ්‍ය ජොබ් එක. ඉතින් ආ ජොබ් එකේ ගිහුවාම ජොබ් එකට අදාළ නැති ප්‍රශ්න ආපුවාම අයියා තරහ ගිහිල්ලා ඒ ජොබ් අතහැරලා දානවා. ඉතින් ඒ වගේ ඉඳලා තමයි මේ අයියාගේ ජොබ් එක නැතිවලා තියෙන්නේ. ඉතින් ගොඩක් අවුරුදු දෙකක් විතර ජොබ් හොය හොය යන ඉන්ටර්වයුව එකේ හැම වෙලේම ඉන්ටර්වයුව එකේ මිනිස්සුන්ට ටෝක් කරලා එන හින්දා ජොබ් එක නැතිලා තියෙන්නේ. ඉතින් ගෝවන්ද ඒ තරහට තමයි මේ අයියට බැනලා තියෙන. ඔයා හැමෝම හැමදාම ජොබ් වලට ගියොත් තමයි අපේ පවුල කොහොමද රැකෙන්නේ. ඒ ඉන්න මොකක්ද ගන්න වල් පඬිතුකම අතහැරලා කිව්වම ඒ අයියට ඒකට හිතරි දීලා තමයි මෙච්චර කල් අයියා මේ මද්රව් කියන්නේ බීලා තියෙන්නේ. කොහොම හරි ගෝවින්දන්ට දැන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. මොකද දැන් නෑනට ප්‍රශ්නයක් ආවා. ඒකින් ඉන්න මුළු පවුලටම ප්‍රශ්නයක් ආවා. ඒ ඉඳ ඒක ප්‍රශ්නයක් නැති වෙන්න අයියට ඒක තේරුම් ගත්තා. අයියා කැමතිනම් මට ගහන්න කියනවා. මොකද මේ වගේ අවුරුද්දක් හිටියා එහෙම ඉන්න ඕනේ නැහැ. මොකක් හරි තරහක් තියෙනවා නම් මගේ කන්ට හරි ගහලා තරහ නිවාගෙන අයියට හැදෙන්න කියනවා. ඊට පස්සේ කොහොම හරි අයියා බලමු මොකද කරන්න කියලා. දැන් අයියා මේ වේදනාවක ඉන්නේ කියලා අපිට පේනවා. මේ මූවි එකේ පැති දෙකක් යනවා කියලා අපිට පේනවා. ගෝවන්දන්ගේ ආදියාගේ ආදරේ පැත්තයි අයියාගේ ඒ ගෝවන්දගේ පවුලේ තියෙන පරිසරයේ තියෙන ප්‍රශ්නයි. කොහොම හරි ඔන්න අපිට පේනවා. එතකොට දැන් ගෝවන්දගේ අයියා ගෝවන්දට ගැහුවා. මම හිතන්නේ ඉතින් ඒ ගැහුව කියන අනිවාර්යෙන් දැන් පස්සේ ප්‍රශ්න විසඳෙයි. අයියාගේ ගෝවන්දට වෙන ප්‍රශ්න විසඳෙයි කියන බලාපොරොත්තුව තමයි මගේ නම් හිතේ ඇති වුණේ. ඊට පස්සේ කොහොම හරි දැන් ওই ප්‍රශ්නත් එක්ක දැන් ගෝවන්දන් ගොඩක් ප්‍රශ්න වලින් ඉන්නවා හිතේ ඉන්නවා. ඉතින් උඩ තට්ටුවටලා එතකොට ඉතින් එතනට එනවා ආද්‍යා. ආද්‍යාවිල්ලා ඊට පස්සේ දැන් ගෝවන්දන් අහන මොකද ප්‍රශ්නේ කියලා. එතකොට ගෝවන්දන් කියනවා අර නෑනා ගෑගෙන අයියා පොලිටිකට සල්ලි දින ලක්ෂ 15ක් ඒක ගෙවන්න ඕනේ නැත්නම් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට. මොකද අපි ගිහිල්ලා යාලට සද්ද දාලා ආවට අනිවාර්යෙන් යාලා අනිත් පැත්තට මොකක් හරි රිටර්න් එකක් කරනවා. ඒ හිඳ එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා ඉතින් ආද්‍යාට කියනවා ඒක මොකක් හරි කරගන්න ඕනි කියලා තමයි ගෝවන්දන් ආද්‍යාට කියන්නේ මේ වෙලාවේ. ඊට පස්සේ කොහොම හරි මෙතන ආද්‍යාත් ඒ ගෝවන්දන්ගේ ප්‍රශ්න මොකක් හරි සොලූෂන් එකක් දෙන්න ඕනි කියලා හිතලා ආද්‍යා බැකින් සල්ලි වගේක් අරගෙන ගෝවන්දන්ට දෙනවා. මෙන්න මේ සල්ලි අරගෙන ඉවෙලා ඒ ගත්ත ඒ සපොලි සල්ලි ගෙවලා ඒක ඉවරයක් කරගන්න. එතකොට ආගෙත් නිදහසේ ඉන්න පුළුවන් කියලා. දැන් කොහොමද යාළුවනේ දැන් එතකොට දැන් ගෝවන්දනුයි ආද්‍යයි අතර සම්බන්ධය පුදුරු දිග ගිහිලා දැන් කොහොමරි ගෝවන්දන් පොඩි ඇරේන්ජ්මන්ට් එකක් ක්ලාස් එක ගන්නවා. ඒ කියන්නේ ආද්‍යයට මේ එයාගේ ආදර ප්‍රකාශ කරන්න ගෙදර ඒක ඩෙකොරේෂන් පාරක් එම දාලා. දැන් ඊට පස්සෙල්ලා කොහොම හරි මේ ළඟ තියෙන ප්‍රින්ටින් ෂොප් එකේ අයිතිකාරයා මේ ආද්‍යා පොතක් print කරන්න දුන්නා. මින් මේ පොත දෙන්න කිව්වා කියලා. මේ දෙන්න කිව්වොත් මේ කියන්නේ මේ පොත එයා අපුවාම ගන්න මේ ගෙදරට එයා යවන්න කියලා එලා මේ පොත කොහමද ගෙනත් දෙනවා. ඒතර ගෝවන්දට පොඩක් දැනෙනවා මේ පොතේ මොකක් හරි මේ එයාගේ මොකක් හරි විස්තරයක් තියෙනවා වගේ පොතේ මොකක් හරි අමුත්තක් දැනෙනවා. ඊට පස්සේ print කරලා ගෙන මේ පොත ආය පොඩක් බලනවා අරගෙන බලනකොට මුලින්ම කව පේජ් එකේම තියෙනවා ද මෑන් කියලා ගෝවන්දන් කියලා තමයි මේ පොතේ තියෙන්නේ. ඒක ඇවිල්ලා ඒ අයෝධ්‍යාවේ ඒ කියන්නේ කැම්පස් එකේ රිසර්ච් එක ෆයිනල් රිසර්ච් එක
ඒ එයාලා ගෙදර පොට එකක් තමයි එදාලත් කාපේ. එතකොට බලනකොට මේ ආද්‍ය එයාලේ පවුලගෙන රිසර්ච් එක කියන්නේ පයින් රිසර්ච් එකේදී මධ්‍යපාන්තික පුද්ගලයෙක්ගේ බර, ඒ කියන්නේ මානසික බර, එයාගේ පවුල නිසා කරන දේ ගැන තමයි යා ප්‍රොජෙක්ට් එකක් කරලා තින්නේ ආද්‍ය ෆයිනල් රිසර්ච් එකේදී. ඉතින් මේ වෙලාවේ ආදරය ප්‍රකාශ ආද්‍යට ආදර ප්‍රකාශන කරwidetilde ගෝවන්දන්ට අන්තිමින් උනේ මේ වගේ ඒ කියන්නේ ෂොක් එකකට ෆේස් කරන්න. ඉතින් දැන් ගෝවන්දන්ට මලකල්ලා ඊට අසල යනවා මේ ආයෝධ්‍ය ආද්‍යගේ කැම්පස් එකට ගිහිල්ලා ආද්‍යට මොකද මේ තීරුම් කියලා අහන්න වගේ ඒකකින් මලකල්ලා යනවා. කොමාර් මෙතනදී කොමාරි කට්ටිං අහගෙන මේ ආද්‍ය කොහෙද ඉන්නේ කියලා බලලා දැන් හොයාගෙන යනවා. ඔයාලා පේනවා දැන් ගෝවන්ද ගොඩක් තරහින්. මොකද එයා ගෝවන්දගේ හැඟීම් දැනීම එක තමයි යාළුවෝ පවුලත් එක්ක නාද සෙල්ලම් කරේ. අනේ එතකොට ආද්‍යා ඉන්නේ ලයිබ්‍රියේ. ඉතින් ලයිබ්‍රියේ ඉන්නකොට මේ ගෝවන්ද දැන් ලයිබ්‍රියට යනවා. අත් බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. මෙතනින් තමයි මේ මූවී එක එතකොට හැරවුම් ලක්ෂයක් වෙන්නේ. මොකද ඒ දෙන්න අතර ආදරයක් ඔක්කොම තමයිලා තිබුණේ. දැන් ගෝවන්ද ඒ ආද්‍යා කෙරේ වෛරයක් ඇති වෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා ෆිල්ම් එකේ. මේ යනකොටත් එතකොට මේ ආද්‍යාගේ රිසර්ච් එක සක්සස්ෆුල් කියලා එයාගේ ප්‍රොෆෙසර් එයාට විශ් කරන ගමන් ඉදිරියට ගෝවන්ද මේකත් ඇහෙනවා. ඊට පස්සේ දැන් ආද්‍යාට විශ් කරන යාළුවෝ පවා මේ යාළුවෝ කියනවා මෙයා හොඳ රඟපෑවා කියලා. එතකොට ඒවත් ගෝවන්දම අහගෙන ඉන්නේ. ඉතින් ගෝවන්දම අහගෙන ඉඳලා දැන් ගෝවන්ද උඩට තරහ කියලා තින්නේ ආද්‍යා පුදුම වෙනවා මෙයා මොකද මෙතනට ඇවිල්ලා තින්නේ කියලා. මොකද ඒ කියන්නේ හැමදේම දැන් දැනගෙන ඇති කියලා. ඊට අසලා ඒ රිසර්ච් එකේ පොත පෙන්නනවා මේ ආද්‍යර මේ මොකද්ද කියලා. ඒතර ආද්‍යර කට උත්තර නැති වෙනවා. මොකද මේ ආද්‍ය කියනවා මේ මං ඔයාලට ඔක කියන්න හිටියේ කියලා. ඊට පස්සේ පොඩ්ඩක් මේ ගෝවන්දන් තරහ ගිහලා ගෝවන්දට තරහ යන හොඳට. මොකද ඊට පස්සේ ගෝවන්ද ආද්‍ය යාළුවෙක් කියනවා මොකද්ද ඔයා මෙතන ලයිව් එකක් මේ කෑ ගහන්න පරිම්මෙන් කියලා පොඩ්ඩක් ටෝක් කරනවා ගෝවන්දන්ට. ගෝවන්ද තරහ යනවා. මොකද මේ ගෝවන්දගේ පවුලයත් එක්ක සෙල්ලම් කරලා තියෙන. මොකද එයාගේ ආච්චිගේ පවුල ගැන ඔක්කොම මේ පොතේ තියෙනවා ගෝවන්ද කියලා බලද්දි. ඉතින් ආද්‍යය කරපු වැඩේට ගෝවන්දට තරහා ගිහිල්ලා ගෝවන්ද හොඳටම ආද්‍යර බයිනවා. ඊට පස්සේ ගෝවන්ද ආද්‍යර ගහනවා. ගහලා ඉවරලා මේ ගෝවන්ද එතන යනවා. මේ ඒ කියන්නේ මධ්‍ය පාන්තික පවුලකේ බර විහිළුවට ගත්තා කියලා කියනවා ආද්‍ය. එන්න කවදාරි මම මගේ පවුලත් එක්ක මම දිනු වෙලාවට පෙන්නන්නම් කියලා ආද්‍යට එහෙම බැනලා ගෝවන්දන් එතනින් යනවා. පස්සේ මේ විච්ච ප්‍රශ්නත් එක්ක ගෝවන්දම ගිහිල්ලා කලින් එයාට මේ රික්වෙස්ට් කරලා තිබ්බ කම්පැනි එක මේ වැඩ බාර ගන්න. මොකද එයාට දිනු වෙන්න ඕනි. පස්සේ බැලින්නම් එයා ඒ ජොබ් එකෙන් එයාට රට යන හම් වෙන ප්‍රොජෙක්ට් එකකට ඒ ප්‍රොජෙක්ට් එකට තව මේ එයාගේ CEO ඒ කියන්නේ ගෝවන්ද වැඩ කරන යටතේ ඉන්නේ CEO කෙනෙක් යටතේ ඒ CEO ගේ දුවත් මේ ප්‍රොජෙක්ට් එක යනවා කියලා. ඊපස්සේ එයා පෝට් එක බලන් ඉද්දි බලනකොට එතනට එන්නේ ආද්‍ය තමයි ඒ CEO ගේ දුව විදිහට එන්නේ. ඉතින් එතකොට ගෝවන්ද තාක් පුදුම වෙනවා මේ මොකද උනේ මට කියලා. මොකද ආද්‍යට පෙන්වන්න කොහමද දිනුනා කියලා තමයි ආවේ. බලනකොට ගෝවන්ද ඇවිල්ලා බැඳලා තින්නේ ආද්‍යගේ තාත්තගේ කම්පැනි එකට. පස්සේ මේ ගෝවන්දම කතා කරලා ඩිරෙක්ට් බෝඩ් එකට කතා කරලා මට මේ යන්න බෑ මේ මෙයා මෙයා කවුද මේ ගෑනු කෙනා කියලා. ඒකට තමයි කියන්නේ එහෙන් මේ ගෝවන්දම මේ ආද්‍ය කියන්නේ CEO ගේ ආද්‍යගේ තාත්තා තමයි CEO කියලා. ඉතින් කොහොම හරි දැන් කරන්න දෙයක් නැහැ. මොකද ගෝවන්දම අවුරුද්දක මේ පඩිය මේ CEO ගෙන් ඉල්ලගත්තා. මොකද මේ එයාගේ පවුලේ වැඩවලට. ඉතින් ඒ හින්දා දැන් ගෝවන්දට නැවත ආපහු යන්නත් බෑ. කොහොමත් ඒ හින්දා ඒ එයාට රට කියලා තියෙන ජොබ් එක ආද්‍යත් එකම කරන්න. මොකද ආද්‍ය ඇවිල්ලා ගෝවන්දගේ බොස් දැන්. එතකොට කොහොමද එයාපෝට් එකෙන් එතකොට ආද්‍යයි එතකොට ගෝවන්දගේ දැන් ඒ බිස්නස් මේ වර්ක් එකට එනවා ලන්ඩන් වලට. දැන් ලන්ඩන් වලට ඇවිල්ලා කොහොමද ඉතින් දැන් ආද්‍ය එයා CEO දුවින් දෙයාට වෙනම වාහනයක් තියෙනවා. දැන් ගෝවන්ද හිතන්නේ එයාට තේ වාහනේ යන්න වෙයි කියලා. බලනකොට එයාට ඒ ෆැසිලිටිස් නැහැ. මොකද මේ CEO ගේ දුවට වෙනම වාහනයක් තියෙන්නේ. ගෝවන්දන්ට වෙනම පොඩි කාර් එකක් තමයි දෙන්නේ. එයාට ගෝවන්ද වෙනම මේ එහි යාළුවෙක් මේ කම්පැනි වැඩ කරන තව එක්කෙනෙක් එයාව ගයිඩ් කරලා යනවා.
කොහමද ගෝවන්දන්ට මෙතන පොඩක් බලපාන මොකද ආද්‍යට රිද්දන්න යා දිනුන කියලාවට පස්සේ එනාට ආද්‍යාවල සියුක්දුව දැන් එයාට ගෝවන්දන පොඩි පරාජය හැඟීමක් දැනෙනවා මොකද එයා කොහමද ආද්‍යට දිනුන පෙන්නන්නම් කියලා කිව්වත් එහෙම පෙන්න ගන්න වෙන්නේ නැති නිසා කොහමද දැන් ගෝවන්දන් හොඳ උත්සාහයෙන් වැඩ කරනවා මොකද මේ ආද්‍යට වඩා කොහමරි ආද්‍ය සියුක්දුව උනත් එයා කරන වැඩේ ගෝවන්දන් නතුන් කරන්න බෑ කියන තත්ත්වයට ඇවිල්ලා කොහමද ගෝවන්දන් හොඳ ප්‍රසන්ටේෂන් එකක් ඒ කියන්නේ ආපු ජොබ් මේ වැඩේ හොඳ ප්‍රසන්ටේෂන් එකක් කරනවා මේ ඒ කියන්නේ UK වල ඉන්න මිනිසුන්ට මේ යාලගේ ජොබ් එකේ ඉන්ඩස්ට්‍රි එක ගැන. එතකොට ඒක පොඩක් සාර්ථක වෙනවා මොකද මේ CEO ගේ දුව විදිහට ආද්‍ය එතන ඉන්න ලොක්කා විදිහට හැබැයි ආද්‍යට නොකිය ගෝවන්දන් හොඳ මේ ප්‍රොජෙක්ට් මේකක් හදලා ප්‍රොපෝසල් එකක් ප්‍රසන්ටේෂන් එකක් හදලා ඒක ඒ මිනිස්සුන්ට ආපු මිනිස්සුන්ට දැනෙන්න ඒ කියන්නේ එයාලා ඉන්නේ මේ ඇමරිකාවේ ආසියාවල තියෙන වගේම ඇමරිකාවේ UK වල ඒ කියන්නේ ජනපද හදනවා ඉන්දියන් ජනපද. ඉතින් මෙයාලා UK වල ඉන්දියන් ජනපදයක් හදන්න ඇවිල්ලා ඒක කොහොමද වෙන්නේ ඒ පිළිබඳව බුඩ් හොඳ ප්‍රසන්ටේෂන් එකක් මේ මිනිස්සුන්ට කරනවා. කොහොමරි ඉතින් මේක ආද්‍ය ගොඩක් තරහත් වෙනවා මොකද මෙහෙම දෙයක් එයා කරනවා කියලා කලින් මේ ආද්‍යට කියලා තිබෙනවා. මොකද ආද්‍ය සීයුක දුව විදියට එයාගේ කම්පැනිය. ඉතින් ඒ කම්පැනි වෙන දේවල් එයා දැනගන්න ඕනේ. හැබැයි මේ ගෝවන්දන් තරහින්ද ඒ ආද්‍යට නොකිය තමයි මේක ප්ලෑන් කරගන්නේ. මොකද මේක කරොත් අනිවාර්යයෙන් මෙයාලට මේ ප්‍රොජෙක්ට් එක ගොඩක් සාර්ථක වෙනවා. හැබැයි ඉතින් ආද්‍යත් ඒක දැනන් ඉන්න ඕනේ මොකද එයා කම්පැනි අයිතිකාරයක දුවින්ද. ඒ හින්ද පොඩ්ඩක් ආද්‍යට තරහක් යනවා. හැබැයි ආද්‍ය තාමත් ගෝවන්දන් ටිකක් ආදරේ. මොකද මේ ආද්‍ය කරේ වරදක් කියලා ආද්‍යත් තේරුම් අරගෙන ඉන්න නිසා කොමාරි ගෝවන්දන් මේ වැඩේ සාර්ථක කරගෙන මේ ඔක්කොගෙම ආපු ප්‍රසාදේ දිනා ගන්නවා. ඊට පස්සේ මේ ප්‍රොජෙක්ට් එක ගෝවන්දන් සක්සස් වෙනවා. ඉතින් මේක සක්සස් වෙලා ඒක කොමාරි මේ ආද්‍යගේ තාත්තට තවරන් කියලා කොමාරි මෙතනදී ඒක සක්සස් වෙලා කොමාරි එයාලා යනවා. ඊට පස්සේ එයාලා නැවතුලින් ඉන්නට ඒත් මේ ගෝවන්දන්ට දැන් යාළුවාගෙන් ඔක්කොගෙම ප්‍රතිචාර හම්බුණත් ආද්‍ය කිසිම ප්‍රතිචාරයක් දෙන්නේ නැහැ. මොකද ආද්‍ය ගැන පොඩක් තරහක් වෙන නිසා. කොහමරි මේ ප්‍රොජෙක්ට් එක සක්සස් වුණාට පස්සෙලා CEO එනවා. කොහමරි කියන ආද්‍යගේ තාත්තා එනවා ඒක ඕපනින් ඩේ එකට ඒ ප්‍රොජෙක්ට් එකේ. ඒකට දැන් කොහමරි මෙතනදී මේ වැඩ ටික වෙලදී කොහමත් මේ ගෝවන්දන් උමනායි වැඩ කරපු නිසා ගෝවන්දන් තරහ තිබ්බත් ආද්‍යට පේන්න හරි උමනායි වැඩ කරපු නිසා ආද්‍යට පොඩි ආදරයක් ආද පොඩිම ලොකු ආදරයක් ගෝවන්දන් ගැන තියෙන කියාක කියා ගන්න විදිහක් නැහැ. මොකද ගෝවන්දන් ගෙතින තරහ නිසා කොහොමරි ඊට පස්සෙලා මේ ප්‍රොජෙක්ට් එක ඕපන් කරනවා. එයාලා ඒ අර ඉන්දියන් කල්චර් එකට අනුව ගෙවල් හදන එක තමයි එයාලා ප්‍රොජෙක්ට් එක. එයාලා කොහොමරි අඩු වෙනින් හැමදේම කරලා ආද්‍ය ඊට පස්සේ ගෝවන්දන්ගෙන් හොඳ තමයි කියන්නේ මේ තාත්තා මේ ගෝවන්දා මේ ඔක්කොම හේතුව එහෙම කියලා කියනවා. මොකද මේ දැන් ගෝවන්දමු චුට්ටක් මේ ආද්‍ය ගැන තියෙන තරහ අඩු කරගෙන ඉන්නේ. මොකද එහි UK වල ඉද්දී ගෝවන්දන්ගේ අඩුපාඩුකම් ඔක්කොම ආද්‍ය බලවුවා. ඒ කියන්නේ ඔෆිෂියලි බලගුණා ඒ කියන්නේ පේන්න බැලු නැතුණාට යාළුවා හරහා එයා අඩුපාඩුකම් බලමු නිසා. කොහමද අන්තිමේදී ඒක ඕපනින් ඩේකින් පස්සේ පොඩි ෆන්ක්ෂන් එකක් තියෙනවා. එතනදී ගෝ ආද්‍යගේ තාත්තා මේ සක්සස් වෙන මේ ප්‍රොජෙක්ට් එක සක්සස් වෙන ඔක්කොම හේතුව ගෝවන්දන් කියලා කියයි කියලා තමයි හිතන්නේ. ඒක නා ආද්‍යත් බලාපොරොත්තු වෙන ගෝවන්දන්ට හොඳ ගියයි කියලා. ඒත් එතනදී ආද්‍යගේ තාත්තා මේකට සක්සස් වෙන හේතුව ආද්‍ය කියලා තමයි කියන්නේ. ඒතකොට ඇත්තටම ඒකට ආද්‍යටත් අවුල් යනවා. මේ මොකද ගෝවන්දන් හැම වැඩම කරලා ආද්‍යට ඒක සක්සස් ෆුල් එකේ ක්‍රෙඩිට් එක යද්දි ගෝවන්දන්ට අවුල් යනවා. හැබැයි ගෝවන්දන්ට ගොඩක් ලොකු අවුලක් ගන්න නැහැ. මොකද මේක ආද්‍යගේ අයිතිකාරයෙන්ද ඒ ගෝවන්දන් නිහතමානී මේක බාර ගන්න. හැබැයි ආද්‍යට ඒක අමාරුයි දරාගන්න. මොකද ආද්‍ය කරපු වරදක සමාවක් විදිහට එයා ගෝවන්දන් සක්සස් කරන හොඳයි කියලා හිතලා ඒක කරා. ගෝවන්දන්ට ඒ අන්තිම ක්‍රෙඩිට් එක දෙන්න බැරි වෙනවා මම හින්දා කියලා පොඩ්ඩක් ආද්‍ය දුක් වෙනවා. කොහමද මේ ඔක්කොම වෙලා අන්තිමෙන් ගෝවන්දනුයි ආද්‍යයි දැන් පොඩ්ඩක් එකිනෙකාට ආදරයක් දිනුවා කියලා අපි මූවී එක පෙන්නුවත් අන්තිමෙන් ගෝවන්දනුයි ආද්‍යයි පාටිකට යන සිද්ධුනේ මේ ප්‍රොජෙක්ට් එකේ අවසානයේ. එතකොට දැන් මේ එතනදී ගෝවන්දන්ට සෙට් වෙනවා. ඒ කියන්නේ සෙට් වෙනවා කියන්නේ මේ ඇන්ටි කෙනෙක් ඒ කියන්නේ පොඩ්ඩක් ඒ දින අතර එදින අදහස් ප්‍රකාශ කර ගන්නවා. එතකොට දැන් ගෝවන්දුණු ආදී එකට ආපු ඉන්නේ ඇන්ටි අහනවා
ඔයාල දෙන්න බඳින්නල ඉන්න එම් කියලා. එතකොට ගෝවන්දන්ගේ හිතේ තියෙන ඇත්ත මොකක්දික තෙලිවෙන. මොකද ගෝවන්දන් කියලා මගේ පවුලත්තක සෙල්ලම් කරපු එකැනේ ආද්‍යාව ගැන ටාගට් කරනතු කියනවා. මගේ පවුලත්තක සෙල්ලම් කරපු, මගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු අධ්‍යාපනය ගැන, යාගේ පෞද්ගලික වැදගත්කම හේතු මගේ පවුල සමාජ ඉස්සරහ වීරු ලක්කරපු එක්කෙන මම කවදාවත් ආදරේ කරන්නේ. ඒ නිසා එක් කවදාවත් වෙන්නේ නැහැ. මේ ඒ වගේ මට එහෙම කරපු එක්කෙන කවදාහරි බඳින්නේ නැන්නේ අබ්බගාතු විච් එක්කෙනෙක් කියලා තමයි මෙතන ගෝවන්දන් මේ ඇන්ටිට කියන්නේ. එතකොට මේක මේ කතාව යනකොට මෙතනට එනවා ආද්‍ය. ආද්‍ය ඇවිල්ලා පිටිපස්සෙන් තමයි අහගෙන ඉන්නේ. එතකොට ගෝවන්දන් දැන් ඇවිල්ලා ඉන්නේ කියලා අර එදා ගෙදරදී මේ අර කෑමට ගෙදර අය එක්කන් ගියාට පස්සේ ගෝවන්දන් අය ආච්චිලා පොඩම ආද්‍යට බනිනකොට ආද්‍ය පිටිපස්සෙන් ආවා කියලා වගේ මෙතනත් ආද්‍ය ඇවිල්ලා පිටිපස්සෙන් ওই කතාව සම්පූර්ණයෙන්ම අහගෙන ඉඳලා තියෙන්නේ. එතකොට දැන් ආද්‍ය ගෝවන්දන්ගේ ආදරයක් තිබ්බා මුලින්නම්ම මේ වෙනකම්ම ගෝවන්දන්ගේ ආදරය තිබ්බා කියලා අපි හිතන්නේ. ගෝවන්දේ මුලින්ම ආදරය තිබ්බත් පස්සේ එයාගේ හිත කැඩුනා. මේ පස්සේ දැන් අපි මූවි එක මෙතන තැන හිතන්නේ දෙන්නට දෙන්න ආදරය කියලා. ඒත් ගෝවන්දන්ගේ මෙතන ආදරයක් නෑ කියලා තමයි, ඒ වගේ කවදාවත් ආද්‍යව ආසාද බඳින්නේ නෑ කියලා තමයි මෙදිනේ කියවෙන්නේ. කොමාරි පාටි ඔක්කොම ඉවරලා කොමාරි ගෝවන්දන් යනවා ඉන්දියාවට. ආද්‍යත් ඉන්දියාවට යනවා. පස්සේ මේ පොඩ්ඩක් ආද්‍යයි වෙනසක් තේරෙනවා ගෝවන්දන්ට. දැන් අර පීටියට වඩා දැන් ආද්‍ය අප්සෙට් කින්නේ. දැන් අරෙන් කිව්ව කවදාවත් ගෝවන්දන් එයා හම්බෙන්නේ, ගෝවන්දන් යාගෙන ආදරයක් නෑ කියන ඉන්න ආද්‍ය ඊට පස්සේ මේ දුකත් එක්ක තමයි යන්නේ. ගොඩක්ම හේතුව දැන් මෙහෙම එයා බඳින්නෙත් නෑ. ඒ පස්සේ ආද්‍යගේ හිතේ තියෙනවා කවදාද බඳින්නෙන්නේ අබ්බගාතේ කියලා කිව්ව එකත් මේ ගෝවන්දන් හිතේ තියෙනවා. පස්සේ කොහොම හරි ගෝවන්දන් ගෙදර ඇවිල්ලා ගෙදර කට්ටිය හැම බඩුවම අරන් ඇවිල්ලා ඔක්කොම කරනවා. ඒ ඇස්සේ ආද්‍යගේ තාත්තා ගෝවන්දට කතා කරනවා මේ පොඩි වැඩකට කියලා. ඊට පස්සේ මේ ගෝවන්දන් යනවා ආද්‍යගේ තාත්තාව හම්බ වෙන්න. මෙතනදී තාත්තා කියනවා ඒ කියන්නේ දැන් ගෝවන්දන් තරහ වෙලා ඉන්නේ ආද්‍යත් එක්ක අර පොත් මේ ප්‍රොජෙක්ට් ෆයිනලි ප්‍රොජෙක්ට් එක පොත ලියපු එක. හැබැයි ගෝවන්දන් මේ පොතේ පළවෙනි ටික විතරයි කියවලා තියෙන්නේ. බලනකොට මේ පොතේ තිබිලා තියෙන්නේ මේ දැන් ඒක එයාගේ ප්‍රොජෙක්ට් එක කැම්පස් එකේ පළවෙනි ස්ථානට ඇවිල්ලා එයා ඒක ඉදිරිපත් කරනකොට කියනවා මෙන්න මේ වගේ මේ මම ගෝවන්දන් කියලා කෙනෙක් ඉන්නා. එයාගේ ජීවිතෙන් මා ගොඩක් දේවල් මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්. ඒක පොසිටිව් විදිහට ලියලා තියෙනවා. ඒ පවුලේ තිබ්බ සතුට, ඒ ආච්චි නෑනල අතර තිබ්බ සතුට, ඒ ගෝවන්දන් කොහොමද එයාට ආදරය කරන්නේ, පොසිටිව් විදිහට තමයි එයාලගේ මේ පොත ලියලා තින්නේ. හැබැයි ගෝවන්දන් ඒ වෙනකන් දැනන් හිටින එයා එහෙම ලිපි එකක් තිබ්බේ කියලා. ඊට පස්සේ කොහොම හරි තාත්තා ආද්‍යගේ තාත්තා ඒ විස්තරය ඔක්කොම කියනවා මෙන්න මෙහෙම දෙයක් කියලා තිබීමයා හොවා වැඩිට තේරුම් ගන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ කොහොම හරි ගෝවන්දන්ට අවුල් යනවා. ඊට පස්සේ තාත්තා කියනවා මේ තාත්තා අතින් ගෝවන්දන් ඒ තාත්තා අතින් මේ ආද්‍ය මෙන්න මේ විස්තරය කිව්වා කියලා. කොහොම හරි ඔය මීට මූවී එකේ මැදදී ඔයාලට පෙන්වපු නැති දර්ශනයක් තියෙනවා මම. ඒක ඔයාලට අර විශ්මය පෙන්වලා මම ඒක ඒ කපල අයින් කරලා තියෙන්නේ. එතනදී ගෝවන්දන් අතින් එක කොල්ලෙක් මේ අබ්බගත වෙනවා. ඒ ඉන්දියාවේ කොල්ලෙක් ගෝවන්දන් අතින් UK වලදී අබ්බගත වෙනවා මේ වාහන ඇක්සිඩන්ට් එකකින්. කොහොම හරි ඒක හිතමතා නෙමෙයි වෙන්නේ. කොහොම හරි දැන් මේ මොහොත වෙනකොට දැන් තාත්තෝ කතාව කියද්දි ඒ අබ්බගත වෙලා තියෙන ඉන්දියාවේ ඉන්න හොඳ පාතාල කල්ලියක පීඑක්ගේ පුතෙක් තමයි මේ අබ්බගත වෙලා තින්නේ. කොහොම හරි මේක ආද්‍ය දැනගන්න මෙන්න මේ දෙයක් ගෝවන්දන් හිතා මෙහෙම අබ්බගත වෙලා කියලා ඒ පාතාල නායකයාගේ පුතා. ඉතින් ඊට පස්සේ ආද්‍ය ඉදිරිපත් මේ වෙලාවේ ඉදිරිපත් වෙලා ඒ අබ්බගත වෙච්ච එක්කෙනාව අසාද බඳින්න ලෑස්තිලා ඉන්නේ මේ වෙලාවේ. මේ මොකද ගෝවන්දන් කිව්වා ගෝවන්ද පදත්තයා කවුද බඳින්නේ, එයාට කවුද බඳින්නේ අබ්බගත වෙච්ච එක්කෙනෙකු තමයි. ඉතින් ගෝවන්දෙන් අතින් විච්ච වරදක් නිසා අබ්බගත වෙච්ච කොල්ලෙක් ඉන්නවා පාතාල නායකයෙක්ගේ. ඉතින් ආද්‍ය ඉදිරිපත් වෙලා එයාව කසට බඳින්න අර වේදනාව තුනී කරගන්නත් එක්ක. කොමාර මේ කතාව ඇහුවට පස්සේ ගෝවන්ද නික්කන්ට අර පාතාල නායකයාගේ ඒ පුතාව බඳින වෙඩින් එක තියෙන තැන ගෙදරට එනවා ඉක්මනට. ඇවිල්ලා ඉපස්සේ සාලේ පුටුව වාඩි වෙලා ආද්‍යට කෑ ගහලා කතා කරනවා. ආද්‍යා කොහෙද වා ඉන්නේ කියලා. ගෝවන්දන් යන්නේ ආච්චිත් එක තමයි යන්නේ.
ආචිත්තක ගිල්ල අර මේ ප්‍රොජෙක්ට් එක ෆයිනල් බුක් එක තියෙනවනේ ඒ බුක් එකේ ෆොටෝස් කොපි ගහලා ඉතින් වෙඩින්නේ පැත්තේ ඔක්කොරවත් බෙදනවා ඊට පස්සේ දැන් ආද්‍යට ඇහෙනවා මේ ගෝන්දන් ඇවිල්ලා වගේ කියලා කටහඬින් නිසා ආචිත් කතා කරපුවම තමයි ආද්‍ය කන්ෆර්ම් කරගන්නේ ගෝන්දන් ඇවිල්ලා කියලා ඊට පස්සේ ආද්‍ය උඩ තට්ටුවෙන් මේ පැඩිපෙලෙන් බලනවා කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා ඒත් දැන් ආද්‍ය හිතේ දුකින් ඉන්නේ ගෝන්දන් රහීම කිව්වනේ ආව බඳින්නේ නැහැ කියලා ඒ තරහට තමයි ওই අබ්බගාත එක්කෙනා බඳින්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගෝවන්දන් මේකෙන් තරහ ගන්නවා. තරහ ගන්න එපා සමාවය දෙන්න කියලා කිව්වත් ආද්‍ය මේ වෙලාවේ ලොකු සීන් එක දෙනවා. සාමාන්‍ය කාන්තාවගේ තියෙන ප්‍රධාන ගති ලක්ෂණයක් විදිහට. කොමාරි දැන් ගෝවන්දන් අර පාතනාගයාගේ මේ චක්ගෝලියෝ එනවා ගෝන්දන්ට ගහන්න. මොකද එයාගේ අර අබ්බගත පුතා බඳින්න ආපු කැමැත්තෙන් බඳින්න ආපු ආත්‍යාව අරන් යන්න ඇවිල්ලා තියෙනවා කොමාරි. ඒ පාතනලයකගේ චක්ගෝලියෝ ඇවිල්ලා ගෝන්දන්ට ගහගන්න. කොහොමද ගෝන්දනේ ඔක්කොම ගහනවා. මම මේ වීඩියෝ දැසෙන් දැම්මේ නැහැ. මොකද ඒ ගොඩ ගහගන්න දේවල් බලන්න අකමැති පුද්ගලත් සිටින නිසා. ඔයාලට මේ මූවී එක සම්පූර්ණ මූවී එක බලද්දි ඒක බලන්න පුළුවන්. කොහොමද ඒ ඔක්කොටමත් ගහලා දැන් උඩ තට්ටුට ආද්‍යාව ගන්න වෙලා ඒත් ආද්‍යත් දුකින් ඉන්නේ. ආද්‍ය කොච්චර ආදරේ වුණත් ගෝවන්දන්ට දැන් ගෝවන්දන් අර කීප එක නිසා වේදනාවෙන් ඉන්නේ. ඉතින් ඒ හින්දා දැන් ගෝවන්දන් ඇවිල්ලා කොච්චර මේ එයාගේ ආදරේ පිළිගන්න සමා වෙන්න ආයෙ කිසි වරදක් වෙන්න අපි ප්‍රසාද බඳුන කිව්වා. ආද්‍ය කිසිම රෙස්පොන්ස් එකක් දක්වන්න තුන් ඉන්නවා. කොහොමරි මෙතනට මේ ගෝවන්දන්ගේ ආච්චි එනවා. ආච්චි ඇවිල්ලා ඊට පස්සේ ඉතින් මෙතන සිටුවේෂන් එක අනුව ආත්‍යාව කැමති කරගන්න විදියට කතා කරලා ගෝවන්දන්ට කියන පොඩ්ඩක් බදා ගන්න කියලා ඉඟි කරලා ගෝවන්දන්ගේ ආත්‍ය අතර තිබ්බ සීලොන් ප්‍රසමතක කළා. එදෙන්ට ආදරෙන් ඉන්න විදියට සලස්වනවා. කොහොමරි ආත්‍ය ගෝවන්දන්ව පිළිගන්නවා. ඊට පස්සේ වෙලා කොහොමරි දැන් මෙච්චර වෙලා ප්‍රශ්න ගොඩක් ආවා මේ මූවී එකේ මුලින්ම බලපුවම ඒ දෙන්න එක් ගෙදරට ආවා. කුලියට ආද්‍ය ආවිල්ලා ඊට පස්සේ ආද්‍ය බලනකොට ආද්‍ය දැන් කියනවා ගෝවන්දන්ට ඇත්තම පිස්සක් දුන්නා ගෝවන්දන් ගෙදරදී අර සල්ලි දීප වෙලාවේ. ඒ කොටස මම කපලා ඉංගල තියෙන්නේ. ඒ කොටස ඔයාලට ফুল මූවී එක බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම ඇත්තම පිස්සක් දුන්නේ පොත ලිව්වට පස්සේ කියලා. ඉතින් ඒ හින්දා කොහොම හරි ඒ දෙන්න ආදර වෙලා මේ මූවී එක ලස්සන ඉවරන මේ මූවී එක සම්පූර්ණ මූවී එක බලන අමතක කරන්න එපා. ලස්සන මූවී එකක්. ඉතින් යාළුවනේ මූවී එකේ අවසානය මම හිතනවා මම ඔයාලට හොඳ රිවියු එකක් දුන්නා කියලා මේ මූවී එක ගැන. ඉතින් The Family Star 2024 ආපු මූවී එකක්. මම ඊට කලින් දැම්ම ප්‍රේමලු කියලා මූවී එකක්. ඒකත් ලස්සන මූවී එකක්. ඔයා ඒක බලලා නැත්නම් මගේ channel එකේ ඒ වීඩියෝ එකත් ඇති ඒකත් බලන්න. අමතක කරන්න එපා subscribe කරන්න. මොකද ඔයාලා subscribe කරොත් ඊළඟ ඉරිදා දාන වීඩියෝ එකත් ඔයාලට අනිවාර්යෙන් බලන්න පුළුවන්. මේ වීඩියෝ එකේ මොනවා හරි වැරදි තැන් මොනවාද මේ ඔයාලට කියන්න දෙයක් තියෙනවා නම් comment section එකේ comment කරන්න. ඊළඟට මොනවද දාන්න ඕනේ review එක කියලා movie එකක් තුන අනිවාර්යෙන් දාන්න මම ඒක review කරලා දාන්නම්. වෙන යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක මුල සිකාකට බැලුවාට ගොඩක් ස්තුතියි. වෙන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අමතක කරන්න එපා subscribe කරන්න share කරන්න. Thank you. කියවීමට එයාගිය ඉක්ගත් ආශාදීය සුපිරිම එක්ස්පලනේෂන් අත්දැකීම Deep Cinemax.